වෘත්තීය ක්‍රීඩකයන්ට ක්‍රීඩාව කියන්නේ රස්සාවක්. ලෝකෙ ටිකෙන් ටික වාණිජමය වෙද්දී ක්‍රීඩකයන්ටත් මුදල්වල බලපෑම දැඩිව දැනෙනවා. අද අපි බලමු නාන්න තරම් සල්ලි හම්බ කරන ක්‍රීඩකයන් කවුද කියලා. මම අසංක හදිරම් පෑල, මේ ඇසිදිසි. මැතිව් ස්ටැෆර්ඩ්. ඇමරිකානු ජාතික මැතිව් ස්ටැෆර්ඩ් ඇමරිකන් ෆුට්බෝල් ක්‍රීඩකයෙක්. එම ක්‍රීඩාවේ විශේෂ ස්ථානයක් වන ක්වාටර්බැක් ස්ථානයේ ක්‍රීඩා කරන ස්ටැෆර්ඩ්ගේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 59.5ක් වෙනවා. 2017 දී ඔහු වසර 5ක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 135ක් කොන්ත්‍රාත්තුවක් අත්සන් කරනු ලැබුවා. ඒ ඩෙට්‍රොයිට් ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් ඔහුට අනුග්‍රහකත්වය සපයන්නේ නයිකි, පෙප්සි සහ ෆැනටික්ස් ඇතුළු තවත් සමාගම් කිහිපයක්. මැතිව් රයන්. මැතිව් රයන්, එහෙමත් නැත්නම් මැට් රයන්, ඇට්ලන්ටා ෆැල්කන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන ඇමරිකානු ජාතික ක්වාටර්බැක් ක්‍රීඩකයෙක්. ඔහුගේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 67.3යි. ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් වසර 5ක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 150ක කොන්ත්‍රාත්තුවක් අත්සන් කළ රයන් සඳහා අනුග්‍රහකත්වය සපයන්නේ නයිකි, ගැටරේට් සහ ඩෙල්ටා එයාර්ලයින්ස් වැනි සමාගම් කිහිපයක්. ස්ටීවන් කරි. ස්ටීවන් කරි ගැන නම් ශ්‍රී ලාංකිකයන් උනත් ගොඩක් දන්නවා. ඔහු ජනප්‍රිය පැසිපන්දු ක්‍රීඩකයෙක්. ඇමරිකානු ජාතිකයෙකු වන ඔහුගේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 76.9යි. නැෂනල් බාස්කට්බෝල් ලීග්, එහෙමත් නැත්නම් NBA තරගාවලියේ පළමු ඩොලර් මිලියන 200 කොන්ත්‍රාත්තුව හිමි වුණේ ඔහුටයි. ගෝල්ඩන් ස්ටේට් වෝරියර්ස් කණ්ඩායම වෙනුවෙන් වසර 5ක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 201ක කොන්ත්‍රාත්තුවක් ඔහු අත්සන් කළා. නිසාන් මෝටර්ස්, චේස් ආදී සමාගම් ඔහුට අනුග්‍රහකත්වය සපයනවා. රොජර් ෆෙඩරර්. ලෝක ප්‍රකට ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩරර් ස්විට්සර්ලන්ත ජාතිකයෙක්. ඔහුගේ 20 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවය ඔහු දිනාගත්තේ මේ වසරේදී. වසරකට ඇමරිකානු ඩොලර් 77.2ක ආදායමක් උපයන ඔහුගේ මාසික ආදායමෙන් මිලියන 65ක්ම ඔහු වෙළඳ දැන්වීම් සහ සන්නාම තානාපතිවරයෙකු වශයෙන් ඉපැයූ මුදල් වෙනවා. ඔහුගේ ක්‍රීඩා දිවිය තුළ ඔහු තරගාවලී ජයග්‍රාහක මුදල් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 116ක් දිනා තිබෙනවා. විල්සන්, මර්සිඩිස් බෙන්ස්, රොලෙක්ස් ආදි ලොව ධනවත් සමාගම් ඔහුට අනුග්‍රහකත්වය සපයනවා. ලෙබ්‍රොන් ජේම්ස්. ලෙබ්‍රොන් ජේම්ස් දැනට ලොව සිටින ජනප්‍රියම පැසිපන්දු ක්‍රීඩකයෙක්. ඇමරිකානු ජාතිකයෙකු වන ඔහුගේ වසරකට ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 85.5ක් වෙනවා. NBA තරගාවලි 9කින් 8කදීම ඔහු අවසන් මහා තරගයේ ක්‍රීඩා කොට තිබෙනවා. ඔහුගේ දලවත්කම්වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 275ක් ඉක්මවන බව සඳහන් වෙනවා. නයිකි, කොකා කෝලා, බීට්ස් බයි ඩ්‍රේ ආදී වෙළඳ සන්නාමවල අනුග්‍රහකත්වය ඔහුට හිමි. නේමා ජූනියර්. බ්‍රසීලියානු සුපිරි පාපන්දු ක්‍රීඩක නේමා ජූනියර් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 90ක ආදායමක් උපයන ක්‍රීඩකයෙක්. බාසිලෝනා කණ්ඩායමේ සිට පැරිස් සෙන් ජර්මේන් කණ්ඩායම වෙත වසර 5ක් සඳහා මාරුවීමට ඔහුට පිරිනැමුණු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 600ක්. නයිකි, රෙඩ්බුල්, චිලට් ආදී සුප්‍රසිද්ධ සමාගම් වලින් ඔහුට අනුග්‍රහකත්වය හිමිවනවා. කොනර් මැග්‍රෙගර්. මිශ්‍ර සටන් කලා ශූරයෙකු වන අයර්ලන්ත ජාතික කොනර් මැග්‍රෙගර් කටින් වගේම වැඩවලිනුත් අභියෝග බාරගන්නෙක්. ඔහුගේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 99ක්. ඇමරිකාවේ ෆ්ලොයිඩ් මේවෙදට එරෙහිව සහභාගී වූ බොක්සිං තරගයෙන් පමණක් ඔහු ඇමරිකානු ඩොලර් මිලියන 85ක මුදලක් උපයා ගත්තා. මැග්‍රෙගර් සඳහා අනුග්‍රහකත්වය සපයන්නේ බර්ගර් කිං, බීට්ස් බයි ඩ්‍රේ, මොන්ස්ටර් එනර්ජි ආදී සමාගම් කිහිපයක්. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාල ජාතිකයෙක් බව ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. ඔහුගේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 108ක්. නයිකි සමාගම විසින් ඔහු වෙත ජීවිත කාලය සඳහාම ලබා දී ඇති අනුග්‍රහකත්වයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියනකටත් වඩා වැඩි වනු ඇතැයි සඳහන් වනවා. ඔහුගේ නමම වෙළඳ නාමයක් නිසා ඒ යටතේ ඇඳුම් පැළඳුම්ද සුවඳ විලවුන්ද නිෂ්පාදනය වනවා. ඔහු නමින් හෝටල් සහ අවන්හල් ජාලයක්ද පවතිනවා. මිලියන 322කට වැඩි සමාජ ජාල අනුගාමිකයන් පිරිසක් සහිත ඔහුව සැලකෙන්නේ ලොව වැඩිපුරම අනුගමනය වෙන ක්‍රීඩකයා ලෙසයි. ඔහු සතු වත්කම්වල දළ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 400කටත් වැඩි. ලයනල් මෙසි. අර්ජන්ටිනා ජාතික ලයනල් මෙසි බාසිලෝනා ක්‍රීඩා සමාජයේ ප්‍රධානතම පුරුකයි. ඔහුගේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 111ක් වෙනවා. ඉන් මිලියන 85ක්ම බාසිලෝනා ක්‍රීඩා සමාජයෙන් ඔහුට ගෙවන වේතනයයි. අනෙක් කොටස ඔහු සහභාගී වන වෙළඳ ප්‍රචාරණයන්ගෙන් එකතු වෙනවා. ඇඩිඩාස් සමාගම වෙනුවෙන් ජීවිතාන්තය තෙක්ම ඔහු කොන්ත්‍රාත්තුවක් අත්සන් කොට තිබෙනවා. ගැටරේඩ්, පෙප්සි, හුවාවි ඔහුට අනුග්‍රහකත්වය දක්වන තවත් සමාගම් කිහිපයක්. ෆ්ලොයිඩ් මේවෙදර්.
වසරකට ඇමරිකාන් ඩොල මිලියන 285ක ආදායමක් උපයන ලෝ වැඩිම ආදායමක් සහිත ක්‍රීඩකයා තමයි ඇමරිකානු ජාතික ෆ්ලොයිඩ් මේවෙද. ඔහු බොක්සිං ක්‍රීඩකෙක්. සුරතලයට ඔහුට කියන්නෙත් මනි, එහෙමත් නැත්නම් සල්ලි. මේ ලයිස්තුවේ සිව්වැනියා, ඒ කියන්නේ කොන මැග්‍රෙගර්ට එරෙහිව පැවැත්වුණු බොක්සිං සටනේදී ජයග්‍රාහකයා වුණු මේවෙදට ලැබුණු මුදල ඇමරිකානු ඩොල මිලියන 275ක්. ඩොල මිලියන 550ක් ඉපයූ ඒ සටනේ ප්‍රවර්ධකයෙකු හැටියටත් ඔහු කටයුතු කළා. The Money Team නමින් ඔහුට විලාසිතාවලට සම්බන්ධ සමාගමක් තිබෙනවා. ඊට අමතරව වෙළඳ ප්‍රචාරණය සඳහාද ඔහු සහභාගී වෙනවා. කොන මැග්‍රෙගර් සමග 2018 වසරේදී මිශ්‍ර සටන් කලා තරගයකට ඔහු සහභාගී වෙන බවත් අහන්නට ලැබෙනවා. දැනට ඔහුගේ දලවත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියනයකටත් ආසන්න බවයි පැවසෙන්නේ. ඉතින් ඔබත් කැමති නම් මුදල් ගොඩක් උපයන්න ක්‍රීඩාවත් එක ක්‍රමයක්. හැබැයි අපි වැඩියෙන් කැමති මුදල් වගේම මිනිසුත් හම්බ කරන ක්‍රීඩකයන්ට. හමුවෙමු තවත් සතියකින් මේ SDC. එරදී ඔලිබරපු ජනප්‍රියතම ක්‍රීඩාවට සිංගල් පොයින්ට් ආපිය මොනිටර් ද ටීම් ෆ්‍රොම් ද මැෂින් වයිලා. මොනවද දන්නවද කියලා? කැෆේ කප් චැම්පියන්ස්.